ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරේ සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව පිළිබඳව. මේ සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාවේ අද බොහෝ කරුණුවලට අද සියලුම පාර්ශ්වයන්ගේ එකඟතාවය ලැබුණා. විශේෂයෙන්ම සමගි බලවේගයේ මධ්‍යම කාරක සභාව පත්වෙනු ලබන්නේ එම මධ්‍යම කාරක සභාවෙන් 160ක් එක්සත් ජාතික පක්ෂයෙනුත් ඒ වගේම ඉතුරු 140 අනෙකුත් පක්ෂවලිනුත් ඒ වගේම 160ක් පත්වෙන එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන්ගෙන් 145ක් පක්ෂ නායකවරයාගේ අනුමැතියෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පත් කරන්නත් ඒ වගේම 115ක් විපක්ෂ නායකතුමාගේ අනුමැතියෙන් පත් කරන්නත් තීරණය කරනු ලැබුවා. ඒ වගේම විනය කටයුතු ඒ පක්ෂවලට ලබා දෙන අතර ඊට අමතරව විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලයිස්තු එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප්‍රමුඛ කෘත්‍යාධිකාරී මණ්ඩලයනුත් අනුමත කරන්න තීරණය කරා. ඒ වගේම සන්ධානයේ සම්පූර්ණ ඒ වගේම සන්ධානයේ නාම යෝජනා ලයිස්තුවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ අනුමැතිය ගන්නත් තීරණය වුණා. අලුත් සලකුණ මොකද්ද පුතුමාලගේ අලුත්? අත් වශයෙන්ම දැනට ඉතුරුලා තියෙන්නේ සලකුණ පිළිබඳව පමණයි. මේ සලකුණ සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පෙර තීරණය කරනු ලැබුවා. හංසයා හෝ අලියා කියන දෙකෙන් එකක් තෝරගමු කියලා හංසයා පිළිබඳව තමයි දැන් සාකච්ඡා කරමින් යන්නේ. ඒ කෙසේ වෙතත් ඉරිදා හවස 7ට අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම පවත්වා මේ පිළිබඳව निराකරණය කරගන්න බලාපොරොත්තු වෙනවා. අද සියලු දෙනාම එකගත්වයකට ආවා සන්ධානයේ සමගි ජන බලවේගයෙන් ඉල්ලන්නේ. ඒ සම්බන්ධ ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරී මණ්ඩලය පිළිගත්තා. පොඩි පොඩි සංශෝධන කීපයක් කරා. ඒ සංශෝධනත් එක්ක කෘත්‍යාධිකාරී මණ්ඩලය අපේ ව්‍යවස්ථාව පිළිගත්තා. සමගි ජන බලවේගයේ සියලු දෙනාම මැතිවරණ ඉදිරිපත් වෙන තීරණය කරා. එතකොට අද දිනේදී මොනවද සාකච්ඡා කරන්නේ? ලකුණ සම්බන්ධව අපි හංසයා ගැන කතා කරේ. මම හිතන්නේ ඒක සම්බන්ධව ලබන ඉරිදා අවසාන තීරණයකට අපි එනවා. අද දිනේදී මොනවද සාකච්ඡා? ලබන ඉරිදා හවස්වරු අපි තීරණය කරනවා. අනතුර කියන්නේ අපි මීට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මුලින්ම සජිත් ප්‍රේමදාස මහත්මයා සන්ධානයේ නායකයා ලෙසත් පහුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සන්ධානයේ මහලේකම්වරයා විදිහට මාව පිළිගන්න තියෙනවා. නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා. කරුණානායක මහත්මයා ගැන මේ මුකුත් කතා වුණේ නැහැ. ඔබතුමාගේ සම්මේලනයේට මේ නායකතුමා එනවා රනිල් වික්‍රමසිංහ නායකතුමා ආරාධනා. අපි ආරාධනය කරා. ඉතින් පිළිගත්තද? එතුමා ආරාධනය ප්‍රතික්ෂේප කරලා ආරාධනය පිළිගත්තා. දැන් ඔබතුමාලා සම්මේලන තියන්නේ යන්නේ තාම ලකුණක්වත් හරියට සම්මත කරගන්න බැරුව. ඇයි එහෙම ගිහිල්ලා නැක්කේ? ලකුණ ඕන ලකුණකින් ඉන්න පුළුවන්. ලකුණ නෙවෙයි පුජ්‍යලයි ජනතාව බලන්නේ, ප්‍රතිපත්ති ජනතාව බලන්නේ. අපි එදාට කියන්න මොකද දැම්ම මේක ප්‍රකාශනපත් කරන්න ඕනේ නැහැ. ඔබතුමාලා ව්‍යවස්ථාවට කවුරුත් විරුද්ධුන්නේ නැද්ද දෙන්නේ? නෑ, පොඩි පොඩි සංශෝධන කීපයක් කරා. ඉච්චරයි සිල් ව්‍යවස්ථාව පිළිගත්තා. දීර්ඝ සාකච්ඡාවක් පැවතුණා. සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සැලකිය යුතු වැදගත් කරුණු කීපයක් ගැනම එකඟතාවලට ආවා. නැවත වතාවක් ඉරිදා හවස රැස් වෙලා තවදුරටත් ගත යුතු තීරණ පිළිබඳව අවසන් නිගමනට ඒමට පුළුවන්කමක් ලැබෙන විදිහට අද සාකච්ඡා සාර්ථක වුණා. මොකද්ද ඔබතුමාලාගේ සලකුණ? සලකුණ පිළිබඳ අවසන් තීරණයයි අවසාන මොහොතේ. එතකොට නායකතුමා මේකට එඟුණාද? බොහෝ කරුණුවලට නායකයෝ ඔක්කොම එකග වෙලා කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඒ බව දැනුම් දුන්නා. සලකුණ කොතනද හිර වෙලා තියෙන්නේ ඔබතුමාලාට මේ කියන්න බැරි? අවශ්‍ය අවස්ථාවට ඒක අපිට හරියට දාන්න පුළුවන්. ඉතින් අවශ්‍යතාවය ඇවිල්ලා නේ තියෙන්නේ. දැන් ජනතාවත් අහන ඔබතුමාලගේ සලකුණ කොමකටද කියලා. ඔව්. ඒක નિયમિત වෙලාවට හරියටම දැනගන්න පුළුවන්. කොහොම වුණත් මැතිවරණයට අපි යනකොට සාර්ථකව මේ හැම එකකටම මුණ දෙන්න පුළුවන් විදිහට අපි යනවා. පක්ෂේ කැඩෙන්නේ නැතුව සන්ධානීය හැටියට එකතු වෙලා මේ ගමන යන්න පුළුවන් විදිහට අපේ සාර්ථක සාකච්ඡාවට යක් තමයි අද පැවැත්වුනේ. අද දිනේ සාකච්ඡා සාර්ථක වුණාද? සාර්ථකයි. දැන් සඳුදාට අපි නිල වශයෙන් අපේ සන්ධානීය ආරම්භ කිරීම සඳහා නිල උත්සවයක් සංවිධානය කරලා තියෙනවා නෙළුම් පොකුණේ. අපි උදේ 10ට ඒ උත්සවයත් එක්ක අපේ නව සන්ධානෙත් එක්ක අපි වැඩ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ලෑස්ති. සලකුණ සම්බන්ධව ස්ථිර වශයෙන්ම තවද්ද අපි ඒක මැතිවරණ කාර්යාලයෙන් නිල අනුමැතිය අවශ්‍ය වෙනවා. ඒක ලැබුණාම අපි ඒක ප්‍රසිද්ධ කරමු. අපි කියවනේ සලකුණ හංසයාද අලියාද? අලියා, හංසයා,
වෙන ඕනේ එකක් වුණත් කමන්න බලවේගය ශක්තිමත් සලකුණ ඕන දෙයක් අපි තෝරගන්නවා අපි කැමති දෙයක් හිට අනිද තෝරගන්නවා වැඩේ හරි වැඩේ සාර්ථකයි අපි ලෑස්ති එක එක යෝජනා එනවා එක එක්කෙනාගේ හරි මේක එහාට අදිනවා මෙහාට අදිනවා නමුත් අන්තිමේට අපි කිව්වේ අපි එකට මේ වැඩේ කරමු මේ බලවේගය එක විශාල කණ්ඩායමක් ඉන්න ලොකු ජනතා විශ්වාසයක් තියෙනවා ඒ නිසා අපි සමුද මේක ආරම්භ කරමු හොඳයි අද හොඳයි මොකද නායකතුමාත් එකඟ වුණා එකට යන්න අපි කතා කරා අපි ලොකු කැපවීමක් කරා ඒ නිසා දැන් නව සන්දානේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ අපි මේ මැතිවරණයට එකතු වෙලා ඉල්ලන්නට සූදානම් එක්සත් ජාතික පක්ෂයේ ඒ සන්ධානයට ඇතුළත් වෙන්න දැන් එකඟ වුණා අද කෘති අධිකාරි මණ්ඩලයෙන් නැවත සලකුණ අපි මැතිවරණ කාර්යාලයේ නිල අනුමැතියත් එක්ක තමයි ප්‍රකාශයට පත් කරන්නේ. ගත තීන්දුව ඔක්කොම සම්බන්ධ එකතාවකට ආවා. ව්‍යවස්ථාව අලුත් ව්‍යවස්ථාව සම්බන්ධ අපි එකතාවකට ආවා. ඒ අනුව පොදු ලාංඡනයකින් ඉදිරිපත් වීම තමයි මේනට අපි තීන්දුව කළ තියෙන්නේ. මොකද ලාංඡනය සම්බන්ධයෙන් ලාංඡනය අපි මැතිවරණය පත් කරාට පස්සේ මැතිවරණය විශේෂයෙන් පාර්ලිමේන්තු විසිරුවාට පස්සේ මැතිවරණය නම් කරාට පස්සේ තමයි අපි ඒක එළි දක්වන්නේ. අද මොකද උනේ මේ සාකච්ඡාව? අද ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ව්‍යවස්ථාවේ අපි වෙනස් කිරීම් සහිතව අපි එකගත්තයකට පැමුණා. ඉතින් සියල්ල අපි ඉදිරියේදී අද සාකච්ඡා කරගත් අයුරින් එකමුතුව විශාල සන්ධානයක් කවුද එකතු කරගන්නේ මොන ආකාරයට එකතු කරගන්නේ එතුමන්ලට මොනවද තියෙන බලතල මේ ආදි වශයෙන් සියල්ල සාකච්ඡා කරනවා. වෙන්නෝ යන්න වෙන්නෝ වි එකමුතු යන්න තීන්දු කරා. මොකද මාධ්‍ය වාර්තා පළගුණාද ඒගොල්ලෝ වෙන් වෙන්ව යන්න නෑ නෑ එහෙම නම් මම මේ ඇවිල්ලා අපි එක දෙය කියලා යන්නේ නෑනේ. සන්ධානේ යන්නේ ජනබලවේගය. ඒ කියන්නේ සමගි ජනබලවේගයේ තුලින් ඉදිරිපත් වෙන්නේ රනිල් තොසි මහත්තයා කැමති වුණා. ඔව් සියල්ල කැමති වුණා.